මම අද ආවේ පින්නවල සත්තු උද්‍යානයේට. මේ ළඟකදී පින්නවල සත්තු උද්‍යානයේට අමුත්ත තුන්දෙනෙක් ආවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් මේ අමුත්ත තුන්දෙනා හරිම දඩබ්බර අමුත්ත තුන්දෙනෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි බලමු එහෙනම් කවුද මේ අමුත්ත තුන්දෙනා කියලා. එන්න මාත් එක්ක යන්න එතුළට. මේ තමයි පින්නවල සත් උද්‍යානයට ආපු අලුත්ම අමුත්ත තුන්දෙනා. ඉතින් මේ තුන්දෙනාගේ එක්කෙනෙක් ෆාරෝ, ඒ වගේම සියොන්, ඒ වගේම අනිත් එක්කෙනා ඩූමා. පසුගිය පළවෙනිදා, ඒ කියන්නේ ඔක්තෝබර් ළමා දිනේ දවසේ මෙයාලව ප්‍රදර්ශනය කරා මුල්ම වරට. ඉතින් බලන්නකො තුන්දෙනා හරිම අපූර්වට ඉන්න ඇති. ඕ ඊළඟ ඉන්න සියලුම පැටව තුන්දෙනාම පිරිමි පැටව තුන්දෙනෙක් තමයි ඉන්නේ. ඒ ගේන්න හේතුව මේ ස්ථානයේ අපිට මේ පැටව තුන්දෙනා ලැබෙන්නේ හම්බන්තොට සෆාරි උද්‍යානයේ මීට මාස 5කට විතර කලින්. ඒකට ඒ සත්තුන්ගේ අම්මා මේ පැටව ලැබුණට පස්සේ කිරි ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සබා ධර්මයා විසින් ඒක කරන්න හේතුව තමයි මේ පැටව ගොඩක් දුර්වල නම් ඒ පැටවුන්ට ඉදිරියේදී සබා ධර්ම තුල ප්‍රයත්නක් නැහැ කියලා තීරණව නම් ඒ අම්ම විසින් මේ පොඩි කාලෙම පැටවුම ඉවත් කරනවා. ඉතින් ඒකට අනුකූලව තමයි මේ පැටවුන්ට කිරිදීම් ප්‍රතික්ෂේප කළ දුන්නා ඒ පැටවුන්ගේ අම්මා. එතකොට අපි තීරණය කරා මේ පැටවු පින්නවල සත්ව උද්‍යානයට ගේන්න. මස්ද දෙන්නේ, කිරිද දෙන්නේ? කිරි දෙනවා නම් කොච්චර වේල් ප්‍රමාණයක් දැන් මේ වෙද්දි දෙනවද? දැන් මේ වෙනකොට අපි මස් ලබා දීම ආරම්භ කරලා තියෙන්නේ. මේ දැනට මස් ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් එක් පැටයකට දවසට ලබා දෙනවා. ඊට අමතරව දැනට අපි කිරි වේල් දෙකක් තුනක් වගේ ලබා දෙන එකට හේතුව මෙයාලගේ අර එකවර කිරි ඉවත් කරන එක හරිය නැති නිසා. දැන් මේ වෙද්දි කොහොමද මේ සත්ව තුන්දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය? ඔව්, ගේනකොට හිටී පැටව තුන්දෙනා ඇත්තරම විශාල දුර්වලතාවයෙන් පෙළෙනවා. ඊ අතරතුර විශාල රෝගාබාධ වලට ලක් වුණා. දැන් මේ වෙනකොට මේ පැටව තුන්දෙනා හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පස්සේ. සිංහ පැටව තුන්දෙනේ කලුතෙන් ඇවිල්ලා ඉන්න හොඳයි ලස්සනයි. පොඩි කට්ටිය ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි යාළුවෝ ටිකත් එක්ක පින්නවල සත්ව අතර ආවෙත්තරම අපි දැනන් හිටියේ නෑ. එනකන් මේ සත්ව අතරේ සිංහ පැටව තුන්දෙනෙක් ඉන්නවා කියලා. අපේ ළමයිනුත් එක්ක ආවේ පින්නවල සත් උද්‍යානේ බලන්න. පොඩි සිංහ පැටව තුන්දෙනෙක් ඉන්නවා. ඒක හරිම නැවුම් අත්දැකීමක්. මේ වෙද්දි බොහෝමයක් දෙනා එනවනේ මෙතෙන් නරඹන්න. එතකොට කොහොමද මේගොල්ලන්ගේ තියෙන ආරක්ෂාව සහ ඒ සත් උද්‍යානයේ හරහායේ වෙන වැඩ කටයුතු ටික කොහොමද සිදුවෙන්නේ? අපි මුලින්ම මේ සතුන් නර්සරි එක තමයි රැකබලා ගත්තේ. මේ වෙනකොට අපි ඔවුන්ව හඳුන්වා දීලා තියෙනවා මෙම විවෘත එන්ක්ලෝෂර් එකට. එතකොට මේ එන්ක්ලෝෂර් එකේ තමයි මේ සතුන් දිවා කාලේ රැඳී සිටින්නේ. මේ සතුන් සංචාරකෙන්ට මේ ස්ථානයේදී බලා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් මේක බලන් ඉන්නා හිතනවා අපි කොහොමද මේ සිංහ පැටව බලන්නේ? කොයි වෙලාවටද මේ සිංහ පැටව ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ? මම සතුන් නැත් පෙරවරු 10 පමණ සිට පස්වරු 3 පමණ වෙනකන් අපි ප්‍රදර්ශනයට එක් කරලා තියෙනවා. නමුත් පවතින කාලගුණ තත්ත්වයේ ඒ වගේම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව මේ වෙලාව යම් තාක් දුරකට නැස් වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ඉන්න සිංහ පැටව, කියන්නේ මේ අපූර්ව චණ්ඩි තුන්දෙනා බලා ගන්න ඕන නම් ඕනේ අවස්ථාවක මේ පින්නවල සත් උද්‍යානයට එන්න පුළුවන්. ඒ වෙලාවට මේ මගේ පිටපස්සෙන් ඉන්න මේ බලා ගන්න කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් ඒ සිංහ පැටව ප්‍රදර්ශනය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා එන්නට කියලා පින්නවල සත් උද්‍යානයට.